La screen è piena lì? La screen è piena lì? හරි හරි. එතකොට මේ කට්ටිය ඔක්කොම ගලින් අර පොතක් කියුවේ ගෲප් එකට ඒක කියවල බලවද? කියවල බලපු අය රේස හෑන්ඩ් කරන්න බා. තුනයි පහයි මුල් මුල් චැප්ටර් එක විතරයි කියවන්නේ කිය කිය පළවෙනි එක විතරක් කියවපුව අය. ඊට වැඩිය කරලා හොඳයි ඈ. ඔව් ඊට වැඩිය කරා නම් හොඳයි. පළවෙනි චැප්ටර් එක හරි කරපුව අයකො. කො හතර දෙනයිද කරලා තින්නේ. මදි 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 මදි. හරි. ඒක කරන්න කිව්ව ඇයි කියලා ඔයාලට තේරෙයි කරගෙන යද්දි. හරි. අතපල්ලට තන්. හරි. කමක් නැහැ. අපි තියෙන රිසෝර්සස් වලින් කරගෙන යමු. අද මේක අද පොඩ්ඩක් ස්පෙෂල් සෙෂන් එකක් අපි කරන්න හිතුවේ. අද කරන්න යන සෙෂන් එක ඇවිල්ලා ඔව් වත්සල එක ගෲප් එකට දැම්මා. බුක් එකම දැම්මා. ඒකේ PDF ෆෝමැට් එකේ එකක්ම දාලා තියෙන්නේ. එතකොට අද කරන්න යන සෙෂන් එක ඇවිල්ලා පොඩ්ඩක් වෙනස් එකක්. අද අපි තියෙනවා කම්පිටිෂන් එකක් වගේ එකක්. ඇත්තටම එක කම්පිටිෂන් එකක් වගේ නෙවෙයි. දැන් අපි හැමෝම මාසයිනේ ස්ටිකර්ස් එහෙම ලැබෙනවට, එතකොට ටී-ෂර්ට්ස් අරන් මේ වගේ ෆැන්සි දේවල් ලැබෙනවට ආසයිනේ. අපේ ලැප්ටොප් එකේ පිටිපස්සේ ස්ටිකර්ස් ගාලා ප්‍රෝ වෙන්න එහෙම මතක නැතිනේ කට්ටිය වැඩ කරා. එතකොට ඒ වගේ තියෙනවා ඉන්ටර්නැෂනල් ෆෙස්ටිවල් එකක් වගේ එකක්. ඔයාලා ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා හැක්ටෝබර් ෆෙස්ට් කියලා ගහලා බලන්න. මම යවන්නම් මෙන්න මේ ලින්ක් එක ඔයාලට දාන්නම්. නිකන් ගිහිල්ලා හැක්ටෝබර් ෆෙස්ට් කියලා ගහලා බලන්න. ඔය දැම්ම ලින්ක් එකත් බලන්න පුළුවන්. එතකොට ඔයාලා මේකට ගිහිල්ලා ඉවර වෙලා මේ හෝම් පේජ් එකේ තියෙනවා තනිකරම හැක්ටෝබර් ෆෙස්ට් කියන්නේ මොකද්ද, ඒකට කොහොමද සහභාගි වෙන්නේ, ඔක්කොම ටික මෙයා කරලා තියෙනවා. එතකොට මේක ඇවිල්ලා ඉන්ටර්නැෂනල් වෙන දෙයක්. ඒක ඇත්තටම කිව්වොත් එහෙම ලෝකෙ ඉන්න හැමෝම අර අපි කතා කරේ ඕපන් සෝස් කියලා දෙයක්. අන්නේ ඕපන් සෝස් රිපොසිටරිස්. රිපොසිටරිස් කියන්නේ මොකක්ද කියලා අපි ගිය සතියේ බැලුවා. රිපොසිටරි කියන්නේ ගබඩාවකට ඔන්ලයින් ඉන්ටර්නෙට් එකේ අපි ඩේටා ස්ටෝර් කරලා තියෙන ගබඩාවකට කියනවා රිපොසිටරිස් කියලා. ඒ රිපොසිටරිස් අලුත් වැඩියා කරන්න ඒකේ තියෙන බග්ස්, ඒ කියුවේ මාකරි වැරදි තැන් තියෙනවා නම් කෝඩ් එක අපි හැදුවට පස්සේ ඒක තව ඉම්ප්‍රූව් වෙන්න තියෙන තැන් තියෙනවා නම් ඔය වගේ දේවල් අපිට ඒ රිපොසිටරිස් වලට කන්ට්‍රිබියුට් කරන්න පුළුවන්. ඒ කියුවේ අපි ඒ රිපොසිටරිස් වලට උදව් කරනවා වගේ අපේ කෝඩ් එක ලියලා. ඔයාලා මේ සයිට් එකේ ගිහිල්ලා මම ඔය දැම්ම ලින්ක් එකේ නැත්නම් නිකන් හැක්ටෝබර් ෆෙස්ට් 2021 කියලා ගහලා බලන්න. එතකොට ඔයාලට තේරෙයි මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට ඔයාලටත් පුළුවන් මේකට කන්ට්‍රිබියුට් කරන්න, ඔයාලටත් පුළුවන් මේකට පාටිසිපේට් කරන්න. ඒක පාටිසිපේට් කරා නම් ඔයාලට ලැබෙන්නේ තමයි ලැබෙනවා ඔයාලට ලැබෙන ටී-ෂර්ට් එක. ඒ ටී-ෂර්ට් එක ඇත්තටම වටිනවා. අපි මේ ඔයාලගේ අයියලා එක කම්පියුටර් ෆැරන්ටි අයියලා එහෙම එකට සහභාගී වෙනවා. ලොකු ලොකු ජයසංක අයියලා, කුමුදිත අයියලා, එතකොට පියුමල් අයියලා, යාලා වගේ කට්ටියත් මේකට සහභාගී වෙලා තියෙනවා. හරිම යූසර් ෆ්‍රෙන්ඩ්ලි ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඔයාලා කියොත් එහෙම මොකද්ද කරන්න තියෙන්නේ කියලා තේරෙයි. අපි ඒකට කොහොමද සහභාගී වෙන්නේ ඊට කලින්, මේකට සහභාගී වෙන්න කලින් ඇත්තටම ඔයාලට GitHub දැනගන්න වෙනවා. GitHub වලට කලින් Git ගැන දලා අදහසක් තියෙන්න වෙනවා. එතකොට අද අපි පොඩ්ඩක් ස්පෙෂල් සෙෂන් එකක් කරනවා කියලා කිව්වේ ඔයාලට හැක්ටෝබර් ෆෙස්ට් වලට සහභාගී වෙන්න පුළුවන් විදිහටම අපි ටාගට් කරලා තමයි මේ සෙෂන් එක කරන්න හිතුවේ. හරි. එතකොට ඔයාලට මම පොඩ්ඩක් පෙන්නනම් ඉන්ට්‍රස්ට් එක වැඩි කරගන්න. මේ මම මේකේ account එකක් හදන්න ඕනේ. නිකන් Facebook account එකක් හදනවා වගේ තමයි. ඔයාලා GitHub profile එක මේකට add කරන්න පුළුවන්. ඒතර මේ තියෙන්නේ ඒක කොහොමද කරන්න කියලා මම කියන්න දෙන්නම්. මේ තියෙන්නේ මගේ profile එක. ඒතර ඔයාලට පේනවා ඇති මගේ නම තියෙනවා, මගේ photo එක ඇවිල්ලා. මෙතන තියෙනවා participants goal කියලා එකක්. හරිද? මේක ඇවිල්ලා මම දාන pull request ගන්න. ඒ කියන්නේ මං කරන contributions ගන්න තමයි මේ තියෙන්නේ. හරිද? මම මෙන්න මේ repositories, මෙන්න මේ ගබඩා හතරට මේ පෙන්නලා තියෙන්නේ මම දාපු දවස, මම දාපු වෙලාව, ඒක accepted. ඒ මම දාපු contribution එක ඒ repository එකෙන් මේ accept කරලා තිනවා. මේ ඔයාලට පේනවා ඇති අපේ Antonin computer fraternity එකේ contact
ස්පේජ් එකත් හදලා තියෙනවා මේ අපේ SSC කේ සයිට් එකට හදලා තියෙනවා. එතකොට ඒක තාම පෙන්ඩින් තියෙන. දවස් 3ක් ඇතුළත ඒක මැචුව වෙනවා කියලා තියෙනවා. ඒක පොඩි ප්‍රොසෙස් එකක්. ඒක වෙන ලොකුට කොම්ප්ලිකේට් කරන්න ඕනේ නැහැ. දැන් මම මේක තව දවස් 3කින් පස්සේ මගේ මේ පාටිසිපන්ස් ගෝල් කියන එක මගේ ප්‍රොෆයිල් එකේ කම්ප්ලීටඩ් වෙනවා. එතකොට මම හැක්ටෝබර් ෆෙස්ට් එකට පාටිසිපේට් වෙලා ඒක තියෙන ගෝල් එක ඇචීව් කරලා ඉවරයි. එතකොට එයාලා මට එක්ස්ක්ලූසිව් ටී-ෂර්ට් එකක් ඒ වගේම ස්ටිකර්ස් වගේක් යවනවා. එතකොට ඔයාලට තව දවස් තියෙනවා 7ක් ඉතුරු වෙලා. ඔයාලට තව සතියක් තියෙනවා පුල් රික්වෙස්ට් යවන්න පුළුවන් කන්ට්‍රිබියුට් කරන්න පුළුවන් කන්ට්‍රිබියුෂන්ස් 4ක් කරන්න ඕන ඔයාලා හරියටම. ඒක කොහොමද කරන්නේ ඔක්කොම කියලා දෙන්නම්. ඔයාලට රිපොසිටරිස් හොයන්න මොකුත් ඕනේ නැහැ. අපි ඔයාලට රිපොසිටරි එකක් සෙට් කරලා දෙන්නම්. ඔයාලට ඒකට කන්ට්‍රිබියුෂන්ස් කරපුවාම ඔයාලටත් මේ වගේ 4ක් කන්ට්‍රිබියුෂන්ස් කරා නම් ඒ ටික මැචුව වෙනවා කියලා තියෙනවා 14 day period. ඒ ටික මොනවත් හිතන්න එපා. එහෙම වුණාට පස්සේ ඔයාලගේ ප්‍රොෆයිල් එකත් කම්ප්ලීට් වෙයි. කම්ප්ලීට් වුණාම ඔයාලට ටී-ෂර්ට් එකක් ස්ටිකර්ස් වගේ ඒ වගේම හැක්ටෝබර් ෆෙස්ට් එකට සහභාගී වුණා කියලා ඔයාලට හැමෝටම කියන්න පුළුවන්. මේක නිකන් ඉන්ටර්නැෂනල් කම්පිටිෂන් එකක්. අම්මරසිරි US වලින් ඕගනයිස් කරලා තියෙනවා. ඕල් ඕවර් ද වර්ල්ඩ් කට්ටිය ඇවිල්ලා පාටිසිපේට් වෙනවා. ඕපන් සෝස් වගේම කොට කතන්දර ගොඩක්නේ. ඒතකොට ඉන්ට්‍රස්ට් එක බිල්ඩ් කරගන්න පුළුවන්. ආසක්ති ඩිජිටල් ලෝෂන් එකේ මේ $100 කූපන් එකක් වගේ හම්බ වෙනවා. ඔව්. මේ ඔයගේ ගොඩක් මේ ඔව් ඒ ඔක්කොම ලබා ගන්න නම් අපිට වෙනවා Git ඉගෙන ගන්න. ඒ වගේම GitHub ප්‍රොෆයිල් එකක් configure කරගන්න. හරිද? අපි සිම්ප්ලි පටන් ගමු. කරගෙන මම process එක කොහොමද වෙන්නේ කියලා. ඉතින් ඔයාලා ගිහිල්ලා නිකන් github.com කියලා නිකන් search කරන්න. මොනවා search කරා. search කරපුවාම මෙන්න මේ වගේ interface එකට page එකට එයි. ඒතර ඔයාලා මේකත් නිකන් Facebook profile එකක් හදනවා වගේ තමයි. මම කරේ හැමෝටම Facebook Instagram ඇතිනි. ඔයාලට කරන්න තියෙන්නේ මෙතනින් sign in වෙන්න විතරයි. sign in වුණාම ඔයාලට මීට කලින් GitHub profile එකක් නැති email එකක් ඉල්ලයි. මම මේකටම කියලා email එකක් හදාගත්තා. අපි බලමු ඒ email එක. මම නිකන් demo email එකක් හදුවා. එතකොට නෝ මේක නිකන් empty email එකක්. ඒක කිසිම වෙන දෙයක් තියෙන්න ඕනේ නැහැ. ඔයාලට ඕනේ email address එක විතරයි. ඒතර මේ තියෙන්නේ email address එක. ඔයාලා ළඟ තියෙන එකෙන් පුළුවන් හරිද කියන්නේ GitHub account එක. අය හදාගන්න එපා. ඔව් මගේ ඔල්රෙඩි මේ account වල මගේ GitHub තියෙනවා. එතකොට මට ඔයාලට මේ process එක පෙන්වන්න බැරි වෙන නිසා තමයි මෙහෙම කරේ. එතකොට දැන් මේක තියෙන්නේ sign in interface එකනේ. එතකොට මෙතන create an account කියන එකට යන්න වෙනවා අපිට. ඒකට ගියපුවාම එයාලා අපිට දෙනවා පොඩි ඉන්ටර්ෆේස් එකක්. අපේ ඊමේල් එක ටයිප් කරගන්න. ඊමේල් එක අපි ටයිප් කරලා කන්ටිනියු කරන්න පුළුවන්. ඒක මම අර ඔටෝ කරෙක්ෂන් දාලා තියෙනවා මගේ බ්‍රවුසර් එකේ. ඒක ඔයාලට මැනුවලි ටයිප් කරන්න ඕයි මං හිතන්නේ. ඊට පස්සේ බලමු පාස්වර්ඩ් එක අපි දාමු නිකන් 1 2 3 4 ගාවත් වැඩ කරයි. 2 ෂෝට් කියලා හිටනවා. ABCD 1 2 3 4. So, #SAC1234 හරිද? මතක තියාගන්න කට්ටිය මට අමතකුණොත්. හරි. ඊට පස්සේ අපි යූසර් නේම් එකක් දාමු. sackacf කියලා. හරි, මේක මට වැඩක් නැහැ නේද? would you like to receive updates? අපි දාමු yes කියලා. මම කරේ යාලගේ updates දෙනවා. please solve the puzzle to verify the human appu. හරි. spiral galaxies. මේක තියනවා. හරි, 1 done 2 done 3 done. මේ වගේ එක පොඩ්ඩක් frustrating process එකකට යන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. ඒක අර robot කියලා configure කරගන්න. ඊට පස්සේ create account කියන මේකට යන්න පුළුවන්. ඊට පස්සේ අපේ මේ email එකට verification code එකක් කියලා ආවලා ඇති. අපි email එක අරපුවම අපිට පේනවා ඇති මෙතන verification code එකක් තියෙනවා. එතකොට ඒක අපිට copy කරලා ඉවර වෙලා මෙතන paste කරගන්න මම හිතන්නේ එකින් එක ගන්න ඕනේ. 6 7 4 6 7 4 3 9 5 3 9 5. ඒක කෝඩ් එක ගහපු ගමන් ඉබේම
යනවා. එතකොට how many team members will be working with you? අපිට ලොකු කමියුනිටි එකක් තියෙනවානේ. අපි දාමු 25 to 50 කියලා IUS student or a teacher. දැන් මා ස්ටුඩන්ට් ද ටීචර්ද බං? ටීචර් දාමුනේ මේ. හරි ටීචර්. හරි ටීචර් කියලා දැම්ම what specific speeches මේ ටික. නිකන් අපි දාමු team administration project management ටික ඇති. අත්‍රම කිව්වොත් මේක ඔයාලට නිකන් ඔයාලගේ Instagram account එක වගේ කියලා කිව්වත් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේම interface එකක් තමයි තියෙන්නේ. ඒතර ඔයාලට මේක ගියපු ගමන් ඔයාලට පොඩ්ඩක් මේ complicated වෙයි. ඔයාලට මේ වගේ screen එකකට ආවෙන් පස්සේ ඔයාලට පේනවා ඇති GitHub home එකට යන්න පුළුවන්. එතකොට මේ තියෙනවා ගොඩක් අලුත් අපි කතා කරපු වචනත් තියෙනවා මේ pull request කියලා තියෙනවා, issues, marketplace, explore වගේ ගොඩක් දේවල් තියෙනවා. ඒත් එක්ක මේ අපි කතා කරපු වචන තියෙනවා create repository ගබඩාවක් හදන්න, import repository ගබඩාවක් import කරන්න වගේ දේවල් තියෙනවා. එතකොට එයාලා අපිට දෙනවා GitHub එකෙන්ම learn git and github without any code කියලා දෙනවා. එතකොට අපි ඒක open කරලා බලමු මොකක්ද එයාලා කරන්න කියලා. එතකොට එයාලට පේනවා ඇති step by step guide එකක් එයා අපිට දෙනවා. Hello world project එකක් හදන්න දෙනවා. එතකොට how to learn කියලා දෙනවා. මේ ඔක්කොම ටික ඔයාලට YouTube video එකකින් වගේ ඉගෙන ගන්න පුළුවන්. ඒ වුණාට මේක comprehensively step by step ඔක්කොම දේවල් pull request එකක් කියන්නේ මොකක්ද? Tutorial එක කොහොමද වැඩ කරන්නේ? ඒ ටික ඔක්කොම මේ step 1 create a repository. කොහොමද ඒ repository එක හදන්නේ? ඊට පස්සේ branch එකක් කියන්නේ මොකද්ද? ඔයාලා අර බම යාපු පොතේ second third chapters වලදී ගිහම branch කියන්නේ මොකද්ද කියලා බලන්න පුළුවන්. අපි ඒක ඉදිරි sessions වලදී කතා කරමු. branch කියලා එකක් තියෙනවා. ඒක නිකන් ඇත්තම කිව්වොත් එහෙම tree එකක branch එකක් වගේ තමයි. අත්තක් කිව්වොත් හරි. ඒ වගේම දෙයක් තමයි තියෙන්නේ. මේ ඒ ඒ ඒ දේවල් මොනවද කියලා කෙටියෙන් මම අර යවපු පොතේ ගොඩක් in depth කියලා දේවල් තියෙනවා. මොකද්ද මේ දේ වෙන්නේ කොහොමද වෙන්නේ කියලා. මේ එයාලා දෙන how to guide එකේ GitHub එකෙන් අපිට දෙන tutorial එකේ එයාලා හරිම සරලව කෙටිව වෙන්න ඕන දේ ඒ මේ ඔයාලට පේනවා ඇති රියල් ටයිම් මේ වැඩ කරන මේකත් එක්කම අපිට ස්ටෙප් බයි ස්ටෙප් එයාලා ඔක්කොම ටික දීලා දිනවා. ඇත්තටම කිව්වොත් එහෙම මේ වගේ session එකක් දාන්න ඕනෙත් නැති විදිහට එයාලා ඔක්කොම ටික මේවා කරලා තියෙනවා. ඒ වුණාට මේ වගේ දේවල් තියෙනවා කියලා ඔයාලා දැනගන්න ඕන නිසා අපි මේ ටික මේ කරමු. ඒතර මේ පේනවා ඇති merge කියලා තියෙනවා, pull request අපි කතා කරපු වචන ඔක්කොම ඇවිල්ලා තියෙනවා. ඒ document එක එච්චර දිග නෑ. ඔයාලට පේනවා ඇති තියෙන topics හයක් විතරට තියෙන්නේ. ඉන්ට්‍රොසෙෂන් එකත් අයින් කරපුවාම ඉන්ට්‍රෝ එකත් ලොකුට නැහැ. ඔයාලා මේක අනිවාර්යයෙන්ම කියවන්න. ඒ ડોකියුමන්ට් එක ඔයාලා GitHub profile එක හදුවට පස්සේ කොහොමද එන්නේ කියලා ඔයාලට ඒක පේන්නම තියෙයි. මෙන්න මෙතන read the guide කියන එකේ. ඊට පස්සේ ඒකට මෙහා පැත්තේ තියෙනවා start the project කියලා එක. අපි start the project එකක් කරලා ඉවර වෙලා බලමු කොහොමද වෙන්නේ කියලා. එතකොට පොඩ්ඩක් වෙලා මේ ඉන්ටර්ෆේස් එක දිහා බලාගෙන ඉද්දි ඔයාලට ඒක ඔටෝමැටිකලි ෆැමිලියර් වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒකේ තියෙන pros and cons එතකොට අර පේන්න පටන් ගන්නවා මේ දේවල් තමයි වෙන්නේ කියලා. මේ සයිට් එකේ මේ පැත්තෙන් පටන් ගන්න පොඩ්ඩක් උඩට යන්න, ඒකේ තියෙන මොනවද කියලා කියවන්න, එතන තියෙන බටන්ස් දෙක තුනක් ඔබන්න. ඊට පස්සේ තේරෙන්න පටන් ගන්නවා ඒ එක එක දේවල් වලින් මොකක්ද වෙන ෆන්ක්ෂනලිටි එක. වැලියු බැලමට කම්ප්ලෙක්සිටි එක වැඩි වගේ පේනවලට ඒක ලොකු දෙයක් නෑ. එතකොට ඔයාලට පේනවා ඇති ඉන්ට්‍රොඩියුස් යෝර් self කියලා තියෙනවා. ඒක අපි දානවා Instagram වගේ නම් බයෝ එකක් වගේ දානවා. අන්න ඒ වගේ දේවල් තමයි මේකේ තියෙන්නේ. හරිද? ඒ බයෝ එක වගේ එක කොහොමද දාන්නේ? මේ පේනවා මේ අපි දැම්ම නම sack acf කියලා. එතකොට hi I am sack acf, I am interested in මම මොනවද කරන්නේ, මම මොනවටද කැමති, කොහොමද මම රීච් කරන්නේ වගේ අපිට read me එකක් දාන්න පුළුවන්. ඒක නිකන් අපි account වල දාන බයෝ එක වගේ. හරිද? ඊට අමතරව මේ describe interesting projects and people ඔයගේ මේකෙන් තේරුම් වෙන්නේ මේ වගේ Hacktoberfest වගේ තව ගොඩක් දේවල් තියෙනවා. ඒක මේ explore github කියන එකට අපි ගියපුවාම ගොඩක් දේවල් නිකන් ඔයාලට දැන් පේනවා ඇති මේකත් නිකන් අර Twitter interface එක වගේ තමයි ගොඩක් similar එකක්. මේක maybe මම මෙතන dark theme එක දාලා තියෙන නිසා මේ dark theme එකට වැටෙනවා ඇති. ඔයාලා ඒක මේ කරන්න එපා. මම හිතන්නේ default එන්නේ day theme එකද කියලා.
මට මතක හැටියට එහෙම තමයි එන්නේ නෑ ඒ සිස්ටම් එකත් එක තමයි ඒක අර ආ ආ ඔයාලට දාලා තියෙන සිස්ටම් එකත් එක්ක ඒක ඩේ ටීම් එකට හරි නයිට් ටීම් එකට හරි මාරු වෙයි මගේ මම හිතන්නේ ටයිම් ලිමිට් එකත් එක්ක මේ දෙක චේන්ජ් වෙලා හැම වෙනවා මේ මේ ඔක්කොම ඉන්ටර්ෆේස් එක සුදු පාටට තිබ්බොත් බය වෙන්න එපා ඒකත් අර ඩිෆෝල්ට් එන ටීම් එකක් තමයි එතකොට ඔයාලට මෙන්න මේ එකට ගිහිල්ලා තමයි මම ඒක බැලුවේ එතකොට ඔයාලට තියෙනවා මේ your profile කියලා එකක් එතකොට අපේ profile එක පෙන්වනවා මෙතන අපිට දාන්න පුළුවන් අපේ profile picture එක අපේ නම දාන්න පුළුවන් ඔයගේ එක එක දේවල් කරන්න පුළුවන් තව ඔයාලට අපේ repositories ඒව ටික අපි බලමු මොනවද වෙන්නේ කියලා in depth තව අපේ projects වගේ මම sessions වගේ තියෙනවා එතකොට අයියෝ අපේට IT users ලා search කරන්න පුළුවන්ද ඔව් පුළුවන් මෙන්න මේ වගේ නිකන් සර්ච් පා එකක් තියෙනවා අපි බලමු අකිල් කියලා සර්ච් කරන්න ඔව් මගේ යූසර් නේම් එක බද්ද කියලා මතකත් නැහැ මට හම් හිතන්නේ මේ ආ සර්ච් ඉන් යූසර් සර්ච් ඉන් ඕල් ගෙට් අප් නේ පොඩ්ඩක් ඉන්න මගේ මේක මතක නැහැ අය එන සැක්කේ මේ ආ වේදින් 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 හරිය තියෙනවා සේන මේ ඉන්නේ මේ තියෙන මගේ මන් දාලා තියෙන මේක මම ඔයාලට පේන ඇති මං අර කිව්වා වගේ මේ මගේ ප්‍රොෆයිල් පික්ස් එක පෙන්නනවා ඔයාලට එම් ප්‍රොෆයිල් පික්ස් එක පෙන්නනවා කොහොමද ප්‍රෝ කියලා ටැග් එකක් එහෙම තියෙනවා එතකොට මේ රිපොසිටරි එකේ ඕන මම කියලා කියනවා ඊට අමතරව මං ගේන පොඩි ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා මං කවුද මම මොනවද කරන්නේ කොහෙද මම ඉගෙන ගන්න මොනවද දැනට දැන් මගේ ෆන් මේ මොනවද මේක ඇවිල්ල ගොඩ මේ මාස දෙකක විතර කලින් අප්ඩේට් කරපුවා ඒක අප්ඩේට් කළත් නෑ හරියට එතකොට මේ තියෙන මගේ ප්‍රොෆයිල් එක ඒ වගේ තමයි මල්ලි හොඳ ප්‍රශ්නයක් ඇහුවේ මේ වගේ ඔයාලගේ යූසර්ගේ යූසර් නේම් එක ගහලා ඉවර වෙලා ඔයාලට කැමති යූසර්ව සර්ච් කරගන්න පුළුවන් ඊට අමතරව අපි නැවතුමු මෙතනනේ මේ තියෙන්නේ ඒ වගේම මම අපි බල අර බලුවා වගේම මේ තියෙන්නේ අපේ දැනට අපේ SAC CF කියන දැන් අහලුතෙන් හදපු account එකේ interface එක තමයි තියෙන්නේ අපේ profile එක දැනට වැඩියමකුත් නැහැ. ඔයාලට පේනවා ඇති නිකන් සාමාන්‍ය interface එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ එතනින් ඔයගේ profile කියන එකට පස්සේ තියෙන ටික තමයි GitHub එකටම කියන ආවේනික ටික. ඒකේ profile එක වෙනකන් තියෙන ඔක්කොම ටික නිකන් Facebook account එකක්, Instagram account එකක් හදනවා වගේ තමයි. මෙතන තියෙන මේ help, upgrade, setting, sign out ඒ ටිකත් ඔයාලට already familiar with වෙච්ච functions ටිකක් තමයි. මෙතනින් ඇත්තටම ඔයාලට වැදගත්ම වෙන ඒක තමයි මේ your repositories කියන එක. අපේ ගබඩාවන් ඒ කිය ඔන්ලයින් අපේ කෝඩ් තියෙන ගබඩාවන් තියෙන තැන තමයි මේ ආය කෝඩ් ස්පේස් ප්‍රොජෙක්ට් ස්ටාර්ස් ගිට්ස් කියලා මේ මේවත් වැදගත් වෙනවා මේ ස්ටාර්ස් කියන එක වැදගත් වෙනවා ගොඩක් හැබැයි අපි මේ අදට your repositories කියන එක විතරක් මොකක්ද කියලා බලමු මේක තමයි ඕකේ මේ අය මෙයාලට දැන් ක්වෙස්චන් මේ මොන හරි දැන් තියෙනවා ඇති ඒක කරලා ඔව් අහන්න බලමු ඕනක් අහන්න බලමු ක්වෙස්චන් එක ක්වෙස්චන්ස් තියෙන කට්ටිය ක්වෙස්චන් එක ආපු ගමන් අහන්න QS ගොඩක් ස්කිප් වෙනන් ඉන්නපම මොකද මේ සෙෂන් එක වැඩි අපි මේ ප්‍රසන්ටේෂන් වල මම මොකක් කරගෙන ඉන්නේ කරන්න මේ ඒක නිසා ඔයාලට ප්‍රශ්නයක් ආපු ගමන් එකපාරට අන්මියුට් කරලා අහන්න ප්‍රශ්නයක් නෑ අපිට විතරක් ඉන්න ඔව් මල් යවුලන්නේ ඔයාලා අහන්න දැන් අයියේ හරි ප්‍රශ්නයක් නෑ ප්‍රශ්නයක් ආපු ගමන් අහන්න අනිවාර්යයෙන්ම එතකොට අපිට පේනවා ඇති දැනට SAC ACF එක අපේ user name එක does not have any public repositories yet කියලා තියෙනවා ඒක අපි තාම කිසිම ගබඩාවක් හදාගෙන නැහැ එතකොට අපි අර මුල්ම ඉන්ටර්ෆේස් එකේ දැක්ක ස්ටාර්ටර් ප්‍රොජෙක්ට් කියලා තිබ්බා අනේ මේ ස්ටාර්ටර් ප්‍රොජෙක්ට් කියන එක ඒ ඉන්ටර්ෆේස් එකට ආයන්න පුළුවන් නේද මම බෑක් කරගෙන ගියොත් එහෙනම් ගොඩක් බෑක් කරන්න ඕයි හරි මෙතන මේ රීඩ් එකයි කියන එක අර පැත්තේ තියෙනවා ස්ටාර්ටර් ප්‍රොජෙක්ට් කියලා එකක්. ඒක ඔබවම ඔයාලට පේනවා ඇති ක්‍රියේට් ඇ නිව් රිපොසිටරි කියලා එකයිලා තියෙනවා. රිපොසිටරි කන්ටේන්ස් ඕල් ප්‍රොජෙක්ට් ෆයිල්ස්, රිවිෂන් හිස්ටරි ඕර් ඔල්රෙඩි හැව් ප්‍රොජෙක්ට් රිපොසිටරි. ඒ කියහම ප්‍රශ්න වර්ගයක් තියෙනවා. එතකොට ඔල්රෙඩි එක්සිස්ටින් රිපොසිටරි එකක්. ඒ කිය අපි ගාව තියෙන ගබඩාවක් අපිට ඉම්පෝට් කරගන්න පුළුවන්. දැනට මේක අපේ අලුත් ප්‍රොෆයිල් එක නිසා හැමකුත් නැහැ. ඒක නිසා අපි ඒක දැනට අයින් කරලා දාමු. අපි දැන් ගබඩාවක් හදාගමු. අපිටම කියලා ඔන්ලයින් ගබඩාවක් හදාගමු GitHub එකේ. එතකොට ඕන ඇවිල්ලා කවුද කියලා පෙන්වනවා. මෙතන ඕන ACF කෙනෙක් අපි
accounts දෙක තුනකින් login වෙලා තිබ්බනම් ඒ accounts ටික list out කරයි. මෙතන repositories name කියන එකේ අපිට කැමති එකක් දාමු නිකන් අපි acf කියලා දාමු දැනට. acf git කියලා දාමු. A new repository will be created as acf gift. Oh. මෙතන එතකොට අපිට දාන්න පුළුවන් great repository names are short and memorable need inspiration ඔයගේ එක එක දේවල් තියෙනවා description එකක් දාමු contribute to this repository ඕනික එකක් දාමු ඊට පස්සේ මේක public private කියලා options දෙකක් තියෙනවා මේ 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 process එක ඔයාලා කරන්න ඕනේ නැහැ ඒක ඔයාලා මේ October fest එකට අපි කරන්න යන දෙයට මේක ඕන වෙන්නේ නැහැ හැබැයි repository එක කොහොමද create කරගන්නේ කියන එක මේ ඔයාලා දැනගන්න එක හොඳයි ඒක ලොකු process එකක් නැහැ මේ වගේ පොඩි දේවල් ටිකක් තමයි තියෙන්නේ ඒක ඒක අපි කරගෙන යමු ඒතර ඔයාලා පේනවා ඇති මෙතන options දෙකක් තියෙනවා public private කියලා ඒ කියුවේ අපේ ගබඩාව පෞද්ගලික එකක් කරනවද නැත්නම් පොදු ගබඩාවක් කරලා ඉවරලා හැමෝටම ඒක බලන්න දෙනවද කියලා දැන් ඔයාලට ඔයා දකින්න ඇති අර මල්ලි කිව්වා මගේ නම සර්ච් කරපුවාම මගේ ප්‍රොෆයිල් එක පෙන්නනවද කියලා බලන්න කිව්වා ඒක පෙන්නපුවාම මෙතන තිබ්බා akil 230 එක public කියලා තියෙනවා මෙන්න මේ repository එක public ඒ කියන්නේ හැමෝටම පේනවා මෙන්න මේ tag එක ආවේ මෙන්න මේ options වලින් තමයි දැන් මම මේ හදපු මේ steps පාවිච්චි කරගෙන හදපු repository එක තමයි මේ තියෙන්නේ එතකොට මම මේ repository එකේදී public කියන ऑप्शन එක දාලා තිබ්බනම් මගේ නම මෙතන සර්ච් කරද්දි මේ වගේ සර්ච් ඔප්ෂන් එක වැටෙන්නේ නැහැ මේ පබ්ලික් කියන ටැග් එකත් එක්ක මොකද ඒක ප්‍රයිවට් කියන්නේ මොකද්ද කියලා ඔයාලට දවල දන්නව ඇති ප්‍රයිවට් කියන්නේ පෞද්ගලිකයි කියන එක ඒක වෙන කාටවත් පෙන්වන්නේ නැහැ ඒක අපිටම තියාගන්න දෙයක් කියලා කියමු හරි එතකොට දැනට අපේ පර්පස් එකට සූට් වෙන්නේ පබ්ලික් එක එතකොට ඒ ඔප්ෂන් එක දාගෙන ඉවර වෙලා මෙතන තියෙනවා පොඩි ऑप्शंस තුනක් මේක ඇඩ් ද රීඩ් මී ෆයිල් කියන එක අපි චෙක් කරමු ඒ කියන්නේ රීඩ් මී ෆයිල් එක කියන මොනවා කියලා දන්නවනේ අපි ඒකේ යම් දෙයක් ටයිප් කරලා ඉවරලා ඒක මේ අපි දැම්මනේ මේ ඩිස්ක්‍රිප්ෂන් එකක් අනේ වගේම ඩිස්ක්‍රිප්ෂන්ස් දාන්න පුළුවන් වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ ආයේ git ignore ඒක දැනට මේව කරගන්න එපා අපි ඒක දාමු නිකන් git ignore එකක් දාන්න කියලා නෑ එක ඕනේ නෑ git ignore එකක් ඕනේ නෑ ඊට පස්සේ මේ ලයිසන්ස් එකත් ඒකත් ඔප්ෂනල් මේව ඔප්ෂනල් අපි නිකන් දාමු MIT license කියලා දාමු. මේ MIT license කියන්නේ මොකක්ද? අරක මේක ඔක්කොම ඔයාලට ගිහිල්ලා search කරලා මෙතන learn more කියලා තියෙනවා. search කරන්න දෙයක්වත් නැහැ. ඒවට ඔබ පුහම මේකෙන් මොනවද වෙන්නේ කියලා ඉවර වෙලා බලා ගන්න පුළුවන්. git ignore කියන්නේ මොකද්ද? ඒක කොහොමද වැඩ කරන්නේ? ඒක කොහොමද කරන්නේ? මේ හැම එකක්ම properly යාලා මේවා කරලා තියෙනවා. අනික මේ document හැම එකම හරියම කෙටි වලට පේන ඇති. වචන 1000ක්වත් නැහැ මෙතන. පේලි 20කින් 30කින් යාලා සමරයිස් කරලා තියෙනවා මොකක්ද ඒකේ ෆන්ක්ෂනලිටි එකේ ඔක්කොම කියලා. ඉතින් අපි ඉගෙන ගත්තත් මෙහෙම තමයි ඉගෙන ගත්තේ කවුරුත් කියලා දෙන්න හිටියේ නැහැ අපිට අතරම. මේ අස්තිකයලා වගේ මේ වැඩ නැතුව අමාරුකම් තියෙන කට්ටියට උදව් කරලා මොකක් හරි ගොඩ දාගන්න ඕනේ කියලා සෙට් එකක් හැම සැරේම ඉන්නේ නැහැ. ඔයාලාගෙන් ලොකුවට උදව්වක් ගන්න ඕනේ අත්තරම. හැමෝම අපේ ඉයර් වල හිටපු සීනියර්ස්ලා හැම මේවා අපිට උගන්වන්න තියා මෙයාගේ මොනවා සෙෂන්ස් දාන්න කාටවත් අමාරුවක් තිබෙන්නේ නැහැ. ඉතින් මේ ආස්තිකයලා සත්සරයලා ඔය ඔක්කොමලා යාලා වැඩක් කරනවා කියලා වට තේරෙනවා ඇති. ඉතින් ඒකේ උපරිම ප්‍රයෝජනේ ගන්න ඔයාලා. එයාලා අපිට කෝල් කරලා එයාලගේ ෆෝන් බිල් එයාලගේ වෙලාව ඒ ඔක්කොම ඒවා කරනවා. එතකොට ඒකේ උපරිම ප්‍රයෝජනේ ඔයාලා ගන්න ඕනේ. එතකොට එහෙම ගන්නලා ඒ කට්ටිය එහෙම හිටියත් නැතත් ඔයාලට පේනවා ඇති හැම දෙයක්ම දැනට ඩොකියුමන්ටේෂන් එක හරියටම තියෙනවා. අපි කරන වැඩේට අදාළ දේ ඉන්ටර්නෙට් එකේම එයාලා මේ කොහෙවත් අපි Google කියලා සර්ච් කරන්න ඕනෙත් නැහැ. එයාලම දෙනවා learn more show more ඔය වගේ දේවල් ගොඩක් දෙනවා. හරි. ඒක පැත්තකින් තියලා අපි අපේ repository එක හදමු. repository එක හැදුවට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති අර මගේ repository එකට similar දෙයක් ඇවිල්ලා තියෙනවා. ඒතර ඔයාලට පේනවා ඇති මේ තියෙන මගේ repository එක අපි search කරපු. මේ තියෙන අපේ අලුත්ම repository එක. අපේ මේ තියෙන මේකේ owner පෙන්වනවා. ඒක public ද කියලා පෙන්වනවා. මේකෙත් මේ අපේ repository එකේ නම තියෙනවා මෙතන. අපේ username එක තියෙනවා මෙතන. in my case ඒ දෙකම එක නිසා තමයි මේ akil 230 කියලා දෙසරයක් ඇවිල්ලා තියෙන්නේ. මේක අපේ repo එකේ නම. මේ තියෙන
එක ඕන ඉටමසර මෙතන ගොඩක් සේෂන් සයනවාට පේනවා ඇති කෝඩ් තියෙනවා ඉශස් කියල එකත් තියෙනවා පුල් රික්වස් කියලා තියෙනවා ක්ෂන්ස් කියල තියෙනවාගේ ගොඩක් තෙවල් තියෙන ප්‍රජෙක් විකි සිකට ඉන්සයිට් සටිංස් වගේ ගොඩක් තෙව තියෙන ඔක්කොට මේක ගිහල් වෙල්ලා මොනාද වෙන්න කියලා අපට බලන්න අතර වෙලා මදි වලට පෙරදි ඕවවල්මින් ගොඩක්ම හැබැයි ඒ හැම එකකම මෙන්න මේ ලර්න් මෝකින් ඔප්ෂන්ස් හැම තැනකම වගේ තියෙනවා ඒක අමතක කරන්න බල ලර්න් මෝ චෙක් ඉට් අවුට් හියර් ගොඩක් දේවල් තියෙනවා ඊට අමතරව ඔයාලා ගිහිල්ලා ඉවරලා වයිටල් ස්ටෆ් ටික ඔයාලට ඉගෙන ගන්න ඕන නම් මේ ගයිඩ් එකටත් අමතරව ඔයාලට දෙයක් ඕන නම් කෙලින්ම YouTube එකට ගියා සර්ච් කරා GitHub ටියුටෝරියල් කියලා මේක බලුවා නම් තියෙයි ලොකු දෙයක් අතරම නැහැ කරන්න හරි ඊට පස්සේ අපේ readme document එක මෙතන තියෙනවා අපිට පේනවා ඇති මේ තියෙන අපේ කෝඩ් එක ඒක තියෙන්නේ දැනට md file එකකුයි license plate අපි දාපු mit license එකයි විතරයි ඒවා එක ඇඩ් කරේ නැත්නම් මෙතන license කියන එකක් නැති වෙලා තියෙයි අපි readme file එකකුයි මේකකුයි ඇඩ් කරපු නිසා මේ file දෙක අපිට පෙන්වනවා මෙතන අපි දාපු description එක වලට පේනවා ඇති අපේ repository එකේ නම මෙතන තියෙනවා ඊට අමතරව මෙතන about එකක් තියෙනවා ඒකේ settings වලින් අපිට මාරු කරගන්න පුළුවන් පොඩි ඒකේ website එක කොහමද display වෙන්නේ ඔන්න ඔයගේ ටික මෙතන ඩොමේන් එක ටයිප් කරලා මෙතන ටොපික්ස් එක දාලා ඔය වගේ දේවල් ටයක් කරන්න පුළුවන් ඊට පස්සේ සේව් චේන්ජස් කරපාවම ටික වෙයි අපි දාපු ඩිස්ක්‍රිප්ෂන් එක අපිට ඕනෙම වෙලාවක එඩිට් කරන්න පුළුවන් අපි දැනට නිකන් සේව් චේන්ජ් කියලා දාමු එතකොට your details has been saved කියලා මැසේජ් එකේ ඊට අමතරව මේක තමයි රිපෝ එක තව පොඩි දෙයක් කිව්වොත් ඔයාලගේ ප්‍රොෆයිල් එකට ගිහිල්ලා ඉවරලා ඔයාලගේ නම ඕන වෙලාවට චේන්ජ් කරගන්න පුළුවන් බයෝ එකක් දාන්න පුළුවන් කම්පැනි එකක් ඔයාලා වැඩ කරනවා නම් දාන්න පුළුවන් වෙබ්සයිට් එක ඔයාලා වෙබ්සයිට් එකකට ලේක ලින්ක් කරන්න පුළුවන් ට්විටර් දාන්න පුළුවන් මේක ඔයාලට ඔයාලගේ ප්‍රොෆයිල් පික්චර් එක එඩිට් කරගන්න පුළුවන් ඔයාලගේ ෆොටෝ එකක් දාන්න පුළුවන් ඒ ටික ඔක්කොම normal procedures ම තමයි. එතකොට දැන් අපේ repositories වලට ගියපුවාම ඉස්සෙල්ලා මේක empty තිබ්බේ. දැන් අපි හදාගත්තේ acf git කියන repository එක තියෙනවා. හරි. දැන් අපි කරන්න ඕනේ මේ acf git කියන repository එකට ඔයාලා හැමෝටම contribute කරන්න පුළුවන් විදිහට අපි වැඩේ කරන්න ඕනේ. දැන් අපි පොඩි trial එකක් කරලා බලමු. දැන් මේ acf git කියන repository එක තියෙනවා මෙතන මේක තියෙනවා කෝඩ් කියලා එකක් නේද ඒ මේ නිකම් මේකේ acf git කියන එක අපිට අපි මේ link එකට ගිහපුවාම මම මේ link එකක් දාන්නම් ඔයාලගේ chat එකේ ඒ link එකම මම දාන්නම් අපේ telegram එකට දාන්නම් टेलीग्राम में करते होना था ना ऐ लिंक का वो तीन आपे रिपोजिटरी के लिंक का ये तो वाला डे कराने दिए ने मैंने मेरे को बन अब वहाँ ये रिपोजिटरी के टे आए हर रिपोजिटरी के गियर पासे मैं प्रोसेस का कराने का लिंग वाला आपे दें मेकर आपे नॉर्मल प्रोसीडिंग है कि गिट्टा प्रोफाइल का हाथ देने का ये तन टाइम का कराना होने गिट्टा प्रोफाइल का हाथ दले इवर वेला आपे यार इंट्रोडक्शन इंट्रोडक्टरी इंटरफेस එකට ආවට පස්සේ ඔයාලා අර Telegram page එකේ මම යාපු link එක අරගෙන ඔයාලා මේ repository එකට යන්න පුළුවන්. එහෙම කරන්න ඕන එකපකුත් නැහැ. ඔයාලට නිකම්ම github.com මේක ගහලා acf මේ මෙන්න මේ URL එක මේ URL එක command github.com කියන එක මේ /sack acf /acf git කියන එක ගැවුවොත් ඔයාලා මේකට automatically එනවා. ඒතර මේ interface එකටම තමයි ඔයාලා කෙලින්ම redirect වෙන්නේ. එතකොට මෙතන තියෙනවා කෝඩ් කියන එකක්. ඔයාලට අතරම මෙතන තියෙන ගොඩක් ඔප්ෂන්ස් අපි කෙලින්ම Hacktoberfest එකට කොහොමද කරන්න පුළුවන් කියන විදිහට අපි බලමු. මොකද කියනවනම් ඔයාලා වැඩක් කරන්න පටන් ගත්තාම ඊටු ටික ඔටෝමැටිකලි ඔයාලට හොයන්න හේතුවක් හැදෙනවා. ඒ බේස් එක පදනම් කරගෙන අපි මෙතන පටන් ගමු. ඊට කලින් අපි මම යූස් කරන Visual Studio Code එක නැත්නම් මොකක් හරි IntelliJ එක හරි කට්ටිය පාවිච්චි කරන්නේ ඉන්ටෙලිජෙන්ස්ද විෂුවල් ස්ටුඩියෝ කෝඩ්ද නෑ මේ තාම යාට විෂුවල් ස්ටුඩියෝ කෝඩ් එකයි තාම මේ තව පොඩක් එන්න ඕනේ යාළු දැන් දීලා තියෙන කෝඩ් එක කෝඩින් කරමයි හරි ඉන්ටෙලිජෙ කියන්නේ විෂුවල් ස්ටුඩියෝ කෝඩ් වගේ එකක් තමයි ඊට පස්සේ අපි නිකන් අයියා මංගලදිනා ආ හරි හොඳයි අපි වැට වෙනවා හොඳයි හොඳයි ඒක අපි නිකන් හදාගමු acf git hub කියලා ගුඩ් හබ් කියලා
ප්‍රශ්න ACF good hub එක ඇතුළට අපි select folder කරලා ඇතුළට යන්න. ඒතර මේක නිකන් නිකන් empty folder එක git bash එක open කරනවා. මේක නිකන් empty folder එකක්. ඒතර ඔයාලා මේකට ගිහිල්ලා ඉවර වෙලා echo control අනේ නිකන් අපි කරමුකෝ. මෙතන තියෙන terminal කියලා එකක්. ඒකෙදි මේ new terminal කියන එක බණ්ඩත් පුළුවන්. එහෙම නැත්නම් මේ view කියන එකට ගිහිල්ලා ඉවර වෙලා කො අනේ न्यू टर्मिनल टर्मिनल ඔයාලට git bash එකේ නැත්නම් ubuntu වල ටර්මිනල් එක වගේම එකක් තමයි මෙතනත් එන්නේ. මේක VS code එකටම එන මේ built in එකක් වගේ එක. මෙතන අපි ගහපු අර cd commands එතකොට ls commands එතකොට මේ හැම දෙයක්ම මෙතන run කරගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති අර git bash එකේ වගේම අපි ඉන්න repository එකට තියෙන path එක ඔක්කොම මෙතනින් පෙන්නවා. ඊට අමතරව අපි පොඩි මේ 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 ටික නම් එච්චර useful data නෙමෙයි. මෙන්න මෙතන තියෙනවා අපිට යන path එක. ඊට අමතරව අපි ගිය සතියේ කතා කරා වගේ අර commands ටික navigations බලන ටික අර මේවා ටික ඔක්කොම අපිට මෙතනින් ඒ commands ටික ඔක්කොම type කරගන්න පුළුවන්. එතකොට අපි කමාන්ඩ් එකක් තියෙනවා git clone කියලා. හරිද? මේ clone කියන එක මේ git කියන එක keyword එක. හරිද? ඒ keyword එක ඇවිල්ලා හැමෝටම හැම git command එකකටම ඉස්සරහින් වගේ git කියන එක ගන්නවා. එතකොට ඔයාලට පේනවා ඇති ඒ keyword එක නිසා automatically visual studio code කියන එක මේ IDE එකක් නිසා ඒ keyword එක විතරක් light yellow color එකකින් වගේ highlight වෙනවා. ඒතර මේ git clone කියන command එකෙන් කරන්නේ clone එකක් කියන්නේ මොකක්ද කියලා කවුරු හරි මට unmute කරලා කියන්න පුළුවන්ද? clone කියන්නේ මොකක්ද? ඔයාලා ඔය films වල දකින්නේ clone කියන අන්නේ එක ඒ idea එක. කටේ clash of clans ගහලා දිනනවා. ඒකේ තියෙන්නේ clone spell කියලා එක. spell එක. අයියෝ කවුරුද ගන්නත්? හරි ක්ලෝන් එකක් කියලා කියන්නේ කොපියක් වගේ. ඒ කියුවේ අපි ක්ලෝන් එකක් කියන්නේ මගේ ක්ලෝන් එකක් කියන්නේ මං වගේම ඉන්න තව කෙනෙක්. ඒ කියුවේ මෙතන මගේ ලැප්ටොප් එක තියෙනවා. මම ලැප්ටොප් එකේ ක්ලෝන් එකක් හදාගන්නවා. ඒ කියුවේ ලැප්ටොප් එක වගේම තව එකක් මිරර් ඉමේජ් එකක් වයි කියන්නත් පුළුවන්. ක්ලෝන් එකක් කොපියක් ඒ වගේ දෙයක් තමයි. ඒකේ දැන් මෙතන අයිඩියා එක ඇවිල්ලා git clone කියන command එකෙන් අපි කරන්න යන්නේ මෙන්න මේ acf git කියන repository එක තියෙන ඉන්ටර්නෙට් එකේ. දැන් හරිද? දැන් මේ acf git කියන repository එකේ ඕන මම හරිද ඕන තමයි SSCK ACF හරිද හැබැයි ඔයාලට ඕනේ දැන් ඔයාලටත් මේ රිපොසිටරි එකටම කන්ට්‍රිබියුට් කරන්න ඕන. එහෙම කරන්න ඕනේ නම් ඔයාලට වෙනවා මේක ක්ලෝන් කරගන්න. මේක මගේ ප්‍රොෆයිල් එකෙන් කරානම් හරිනේ මේ හස්තික මොකද මේක මෙතනින් මම ලොග් අවුට් වෙලා සයින් අවුට් වෙලා මගේ account එක කරන්න නම් ඊට පස්සේ ඔව් එහෙම කරන්න මේ මෙයාලට ෆෝක් කරන්න විදිහයි. ඔව් හරි එතකොට අර මගේ account එකෙන් login වෙනවා නංග. මේ පේනවද නැහනේ ගානක්? නෑ නෑ හරි හයිදලා දිට්. අම්මට හුදු. එකක් නෑ ওই පාස්වර්ඩ් එක හරි. දැන් ඔයාලට පේන නැති අර කලින් තිබ්බා වගේ නැතු මේ මගේ ඉන්ටර්ෆේස් එකේ මම දාලා තියෙන්නේ ලයිට් තීම් එක. ඉස්සල්ලා මේ ඔක්කොම ඒම තීම් එක තමයි මම හිතන්නේ නෙමෙයි ඒම තීම් එක තමයි. මේකේ ලයිට් එක වැටලා තියෙන්නේ අර විදිහටම අපිට කැමති නම් මෙතන නිකන් ඩිෆෝල්ට් ටාක් තීම් කියන එක ඔබන්න පුළුවන්. එතකොට අර තිබ්බ විදිහටම වෙනවා. හරි. දැන් මට කරන්න ඕනේ අපි අර ඉස්සල්ලා ගියපු මේ තියෙන මගේ ප්‍රොෆයිල් එක ඔයාලා ප්‍රොෆයිල් එකත් විතර පෙන්වන්න පුළුවන්. ඔයාලා ප්‍රොෆයිල් එක තනිකර කන්ෆිගර් කරගත්තාම අපි ඉස්සල්ලා දැක්ක empty ප්‍රොෆයිල් එක දැන් ඔයාලට පේන ඇති මගේ ෆොටෝ එක තියෙනවා, මගේ ඩිස්ක්‍රිප්ෂන් එක තියෙනවා. ඊට අමතරව මේ පොඩි ලොග් එකක් වගේ තියෙනවා. මේ ලොග් එක ගොඩක් වටිනවා. ඒක ඔයාලට ඉස්සරහට ඇති තියෙන්නේ. ඔය කොට පුරවනවා. ඔව් මේ කොට තියෙන මේවා අපි කන්ට්‍රිබියුට් කරලා පුරවන්න තියෙන්නේ. ඊට අමතරව ඔයාලා ඔව් එතකොට මේ තියෙන මේ commits කියලා තියෙනවා, code review issues pull request ඔව් දේවල් තියෙන මේ තියෙන ACFS SCK කියලා තියෙනවා. එතකොට මේ SF කියන්නේ මම වැඩ කරන කම්පැනි එකක්. එතකොට මේ ACF GitHub කියන එකට ගියපුවාම ඔයාලට පේනවා ඇති කො ඔව් Antonian contribute to SAC site. මේ තියෙන්නේ අපේ repository එකේ කිව්වේ අපේ
CK site එක අපේ ඉස්කෝලේ site එකේ තියෙන repository එක තියෙන්නේ ඒක ACFS CK කියන computer fraternity එකේ තමයි ඒකේ ඕන මේ තියෙන මේ repository එක ඒකත් ඔයාලට මෙතනින් clone කරගන්න පුළුවන් ඒක අපි බලමු කොහොමද කරන්නේ කියලා ඊට කලින් අපි ඉස්කෝලේ site එක ඕක තමයි මල්ලි ඕක තෙන් තමයි develop වෙන්නේ මෙතනින් තමයි අපි develop කරන්නේ මේ code එක ඔයාලා දකින්න sakkedu.lk දැන් අපි ගිහිල්ලා බලුවොත් එහෙම මෙන්න මේ link එක මම ඔබන मगे अकउंट के मेन मेहम ओपन दौंट का मेन मेहम कर दीन मगे अकउंट वाले अकउंट के सैटिंग और मेन मे को कापी कर तरह मित्र पेन मेके अब तीन लिंक अब ईट का लिंक करा तीन मिथन वाले पेन दी को कॉपी कर मिथन वाले पेन ACF Git रिपॉजिटरी है भाई ताम मेके ओन मेन मे ACF एतपुट अब करोनी मिथन अभी अपे नम दागंडोन एत्र अपे नम दागंडोन मे एक तीन रिमोट रिपॉजिटरी के लिए कोई upstream origin repository එකේ ලෙක්කුයි දෙකක් ඒකේ මහායකයි පොඩි එකයි ඔව් මහායකයි පොඩි එකයි කියන එකට වඩා අපි මෙහෙම කියමු මේක දැන් මේක තමයි අපේ මේ මෙයානේ මෙතන ඕන අපේ මේක අපි කියමු SSC ගේ ACFO අපේ computer pattern එක තමයි මේ repository එකේ ඕන දැන් අපිට ඕනේ මෙන්න මේ repository එකේම clone එකක් මේකෙම කොපියක් ඕනේ අපේ නමට හරවලා ඊට පස්සේ අන්න ඒ repository එකට තමයි අපි අපේ changes කරන්නේ කරලා ඉවර වෙලා අපි pull request කියලා එකක් කරනවා මෙන්න මෙතන මේ tab එකේ pull request කියලා එකක් කරනවා මේ pull request කියන එක කරාට පස්සේ අපිට මෙන්න මේ ACF SACK ඕනගේ ACF git repository එකට contribute කරන්න පුළුවන් ඒ කියන්නේ අපිට පුළුවන් අපේ මේ ACF SACK එක අපේ computer fraternity ගේ repository එකට උදව් කරන්න. දැන් මගේ account එකෙන් මම කොහොමද මේ repository එකට උදව් කරන්නේ කියලා බලමු. එතකොට පේනවා ඇති මේ right corner එකේ fork කියලා option එකක් තියෙනවා. ඒක in depth මොකක්ද කරන්නේ කියලා මම ඔයාලට කියන්නේ නැහැ. හැබැයි ඒ button එක ඔබපුවාම where should we fork the git. ඊට පස්සේ මම මගේ මේ මෙතන ඔයාලට options දෙකක් පෙන්වන්න නැති මේ pop up එක එන්නේත් නැති මේ මෙතන ऑटो फॉक पे मगे ऑप्शन मगे नम दागत्ता पास दंग वाले पेन मगे यूज नेम कवीलो ACF git කියලා කැවිලතිනවා ආයිට පල්ලයි forked from කියලා අපි fork කරගත්තේ කොහෙන්ද කියන එක මෙන්න මෙතන පෙන්වලා තියෙනවා. ඒතර ඔයාලා ආයි කරන්න ඕනේ මොකද්ද කියලා කිව්වොත් එහෙම මෙන්න මේක මේ link එක එපුවා නැත්නම් ඔයාලා URL එක ගැහුවා ඊට පස්සේ මෙන්න මේ fork කියන button එක එපුවා. fork කියන එක එපුවා ඊන් පස්සේ මෙන්න මෙතන බලන්න වෙනස් වෙලා තියෙනවා. මෙන්න මේ තියෙන්නේ fork කරපු එක. දැන් මේක මගේ clone එක මගේ copy මේක. දැන් මම මේක මොන වෙනසක් කරා මෙන්න මෙතන වෙනස් වෙන්නේ නැහැ ඒකේ ඔරිජිනල් රිපොසිටරි එක ගබඩාවට මුකුත් වෙන්නේ නැහැ මම pull request එකක් යවුවේ නැත්තම් pull request කියන්නේ මොකක්ද කියලා අපි බලමු ඊට කලින් අපි මේක මේ ඉන්ටර්ෆේස් එකේම තියලා එඩිට් කරන්න පුළුවන් ඇත්තටම අපි බලුවොත් එහෙනම් මේ read me md එක අපිට මෙතන තියෙනවා edit කියලා option එකක් edit this file කියලා option එකක් තියෙනවා ඒකට ගිහිල්ලා ඉවර වෙලා මේ තියෙන්නේ අපිට ඕන දෙයක් type කරන්න පුළුවන් හැබැයි ඒක bad practice එකක් අපි එහෙම developers ලා හැටියට කට්ටිය මේ software engineers ලා වගේ වෙනවා නම් අන්න එහෙම කරන්නේ නැහැ අපි ඒක bad practice එකක් අපි අනිවාර්යයෙන්ම මේකේ copy එක locally ඒ කියන්නේ අපේ offline අපේ hard disk එකට වගේ clone එකක් හදා ගන්නවා දැන් මේ මේකෙන් හදාගත්ත මේ repository එකෙන් හදාගත්ත clone එකක් තමයි මේ තියෙන්නේ මේ fork කරලා හදාගත්තේ හැබැයි මේ fork එකත් මේ clone එකත් තියෙන්නේ මෙන්න මේ අපේ online interface එකේම තමයි මේකත් online තියෙන්නේ offline locally නෙමෙයි අපිට ඕනේ මේක edit කරන්න කලින් ඒක offline වෙන විදිහට locally edit කරන්න පුළුවන් විදිහට හදා ගන්න එතකොට අපි කරන්න ඕන දේ තමයි මෙන්න මේ කෝඩ් කියන එකට ගිහිල්ලා මෙන්න මේ copy option එක ඔබනවා. එතකොට ඔයාලා පේන ඇති copy it කියලා message එකක් එනවා. ඒක ඒ copy කරගත්ත message එකත් එක්ක අපි ඇවිල්ලා ගහනවා මෙන්න මේ අපි terminal එක open කරන්න කොහොමද කියලා අපි බලවන්නේ. terminal එක open කරන්න අපි මේ අපි ආපහු මෙතනට ගිහිල්ලා menu terminal කියන එක ඔබවහම terminal එක open වෙයි. ඒක අපි ෆයිල් එකක් ඕපන් කරගත්තේ කොහොමද කියලා තවල දැක්කම මෙතනට ගියා new folder කියන එක එපුවා නැත්නම් new file කොහොම හරි කරලි වෙලා මේ ඉන්ටර්ෆේස් එකට එන්න හැම මොම දන්නා ඇති කියලා හිතනවා ගිහිල්ලා ඉවරලා run කරන්න ඕනේ command එක git clone කියලා අන්න අර link එක paste කරා
git clone කියන command එකෙන් ගහුව මෙන්න මේ link එක paste කරා ඊට පස්සේ end එක ඔබනවා එතකොට එතන පොඩි process එකක් යනවා cloning into acf git remote ohm gilerala receiving object 4/4 done කියලා එනවා එතකොට ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන acf git කියලා එකක් ඇවිල්ලා තියෙනවා ඊට අමතරව අපි අර දාපු MIT license එකත් ඊට අමතරව readme.md අපි දාපු contribute to this repository කියන description එකත් ඇවිල්ලා තියෙනවා දැන් මට ඕනේ අපි මං කරනවා මේකට changes ටිකක් මං දානවා please enter your name කියලා ඊට පස්සේ මම දානවා මගේ නම මෙතන මගේ නම දාලා ඒ ෆයිල් එක ඔයාලට මෙතනින් පේනවා ඇති මේ ඩොට් එකක් වගේ තියෙන්නේ මේක unsaved ෆයිල් එක ඔයාලට පුළුවන් මෙතනට ගිහිල්ලා මේක save කරන්න නැත්නම් save as save all ඔහොම දෙන්න එහෙම නැත්තම් මේ ඔයාලට පුළුවන් control s එක ඔබන්න control s එක ඔබුවම මෙතන තිබ්බ ඩොට් එක නැති වෙලා ගියා ඔයාලා දකින්න ඇති ඒ කිව්වේ මේක save වෙලා sorry මේ save වෙලා එතකොට ඔයාලා අර මම යවුව මේ බුක්කේ කොහොමද කියවුවා නම් ඔයාලට ෆැමිලියර් වෙන්න කමාන්ඩ්ස් ටික තුනක් තියෙනවා කමාන්ඩ්ස් ඔයාලා ඇත්තටම මේක කොලයක් හරි මොක් කරේ අරගෙන ඔයාලා ලියා ගන්න මෙන්න මේ කමාන්ඩ්ස් ටික අනිවාර්යයෙන්ම ඔයාලා ගිහිල්ලා රිසර්ච් එකක් මම මේකේ ෆන්ක්ෂනලිටි එක දැන් පෙන්නනවා ඒක එක එක දේවල් වලින් මොනවද වෙන්නේ කියලා හැබැයි මම මේ කියන කමාන්ඩ් ටික ඔයාලා දැන් කොලේක හරි නැත්තම් වෙනම රීඩ් ෆයිල් එකක් හරි නෝට් ඩවුන් කරගන්න මම මේ කියන කී කමාන්ඩ්ස් දෙක තුන පළවෙනි එක තමයි git status මෙන්න මේ git status කියන්නේ පළවෙනි command එක. අපි ඒක enter කරපුවාම ඔයාලට පේනවා දෙන්නේ not a git repository or a file .git ඔහොම කතාවක් එනවා. මේකෙන් අපි මේකෙන් කියන්නේ මෙන්න මේ acf github කියන folder එක ඇතුලේ git repository එකක් නැහැ කියලා. හරිද? අපිට පුළුවන් cd අපි cd කියන්නේ මතකනේ ඒක terminal command එක terminal command එකෙන් change directory කියන එකට short form එක තමයි මේ cd කියලා තියෙන්නේ ඒ cd කියන එක ඔබලි වෙලා tap කරන්න පුළුවන් tap කරපුවාම අපිට පේනවා එක එක දේවල් වෙනස් වෙනවා මෙතන ඒ ඇවිල්ලා මේ අපේ tap කරපුවාම කියන්නේ මෙන්න මේ acf github folder එක ඇතුලේ තියෙන එක එක files ටික තමයි මේ තියෙන්නේ අපි කරන්න ඕනේ cd කියලා එබුව tab එකේ වුණා. එතකොට අපිට යන්න ඕනේ acf git කියන එකට. එතකොට acf git කියන්නේ මෙතන ඇවිල්ලා තියෙන error message එක බලන්න not a git repository. හැබැයි අපි දන්නවා acf git කියන එක git repository එකක් තමයි. මේ තියෙන්නේ අපි acf git කියන repository එක. අපි අර link එකේ clone එකක් හදාගත්තේ. ඔකේ. අයිය. මේ command එක ආයෙ කියන්න කියලා තියෙනවා. මල්ලි කෙනෙක්. command එක ආයෙ කියන්න වෙන මොකුත් නැහැ මචං. මල්ලි git status මල්ලි. status ඔයා WhatsApp වල දාන එක තමයි. ඔව් git status. අයිය මේ පොඩට zoom කරන්න පුළුවන්ද මේ text එක? ආව් sorry. zoom කරන්න පුළුවන් zoom කරන්න පුළුවන්. දැන් ඇතිනේ control plus ඔව් shift. එතකොට අපි ආයේ ඒ command එක දැම්ම git cd කියලා දැම්ම tab එකේ බෝ tab ඔබගෙන ඔබගෙන යද්දී අපිට තියෙන අතල ඔක්කොම ටික පේනවා අපිට ඕනේ නිකන් අපේ acf git කින් repo එක ඇතුළට යන tab එක එකපාරක් ඔබල enter කරනවා. ඒක ඔයාලට පේනවා ඇති මෙතන තිබ්බ path එක වෙනස් වුණා. අපි acf මෙතන github කියන එක ඇතුළට විතරයි ගිහින් තිබ්බේ. දැන් acf github එකේ acf git කියන repository එක ඇතුළට ගිහිල්ලා තියෙනවා. දැන් අපි run කරොත් එම් git status sorry git status කියන command එක run කරොත් ඔයාලට පේනවා ඇති on branch main your branch is up to date with origin change is not staged for commit modified readme.md මෙතන වැදගත් મેસેජ් එක තමයි ඔයාලට කලයකින්ම පේනවා ඇති modified readme.md ඒ කියුවේ මෙතනින් අපි හදාගත්ත ක්ලෝන් එකේ මේ acf git කියන repository එක අපේ locally හදාගත්ත ක්ලෝන් එකට අපි වෙනස්කමක් කරලා තියෙනවා ඒ වෙනස්කම කරලා තින්නේ readme.md කියන ෆයිල් එකේ මෙන්න මේ readme.md කියන ෆයිල් එකට තමයි අපි මේ වෙනස කරලා තියෙන්නේ ඒ කරපු වෙනස තමයි ඔයාලට මේ පේනවා ඇති මේ ID එකේ පෙන්නලම තියෙනවා අපි කරපු වෙනස අපි දැම්මා please enter your name කියලා මගේ නම දැම්මා මෙන්න මේ වෙනස තමයි මම කරලා තින්නේ ඒතරාට පේනවා ඇති මේක modify කරලා තිනා මෙන්න මෙහෙම කියලා ඊට පස්සේ යාලා කියලා තියෙනවා no changes added to commit use git add or git commit - a commands කියලා ඔහම තියෙනවා අපි යාලා කියන එක කරමු අපි git add කියන command එක ගමු. ඒතකොට දැනට මම command දෙකක් කිව්වා, තුනක් කිව්වා. එක git clone, දෙක git status, තුන git add.
එයාලම අපිට කියවුවා no changes added use git add කියන command එක කියලා අපිට කිව්වා අපි ඒ git add කියන එක ගහලා බලමු එතකොට කියනවා nothing specified nothing added maybe you wanted to say git add මෙතන අපිට පේනවා dot කියලා එකක් නේ අපි ගියේ සතියේ බැලුවා git dot කියන එකෙන් තේරුම all ඔක්කොම කියන එක නැත්තම් turn this message off by running git config කරන ඒක ඕනේ අපිට වැදගත් වෙන message එක මෙතන git add dot aka git add all dot කියන්නේ all ඒක වුපුවාම මොකවත් උනේ නැහැ හැබැයි අපි ආයෙමත් අර git status කියන command එක run කරලා බලමු මේ git status කියන command එකෙන් කරන්නේ මේ status කියන command එක අපි හැම වෙලෙම use කරනවා git status කියන command එක අපි git වලින් වැඩ කරන තප්පර පහෙන් පහට තප්පර පහෙන් පහට මේ git status කියන එක බලනවා ඒ කියුවේ කොයි stage එකේද අපේ වැඩ කටයුතු ටික තියෙන්නේ කියන තමයි අපි මේ git status කියන command එකෙන් බලන්නේ අපි දැන් git status එක බලුවොත් එතනට පේනවා ඇති කොළ පාට වෙලා තියෙනවා රතු පාට කියන්නේ danger කොළ පාට කියන්නේ success ඒක normally එන දෙයක් එතකොට දැන් පේනවා හැට ලිහිසි වෙන්න ඔයාලට දෙනවා ඔරට ඒක තේරෙන්න තියෙන modified මේක දැනටත් තියෙන message එක මාරු වෙලා නැහැ හැබැයි ඉස්සෙල්ල පේනවා ඇති no changes added to commit කියලා තියෙනවා හැබැයි දැන් changes to be committed කියලා තියෙනවා ඒකේ දැන් ඉස්සෙල්ල මේ stage එකේ තියෙද්දි commit කරන්න ready වෙලා නැහැ හැබැයි මේ git add dot කියන command එක ගැහුවට පස්සේ දැන් ඒ readme file එක modify වෙන්න commit change එකක් කරන්න ready කියලා වැටලා තියෙනවා commit change එකක් කියන්නේ මොකක්ද කියලා අර පොත කියවලා තිබ්බනම් මම යවපු ඔයාලට තේරුම් ගන්න පුළුවන් වෙයි හැබැයි ඒක මං කෙටියෙන් කිව්වොත් එහෙම commit කියලා කියන්නේ මම දැන් මෙතන අපි commit එකක් ගහලා බලමු අපි git commit කියන එක ගහලා ඉවර වෙලා මේක command එකක් ඔයාලා මේක ලියාගන්න මේක තමයි හතරවෙනි command එක git commit dash m කියලා දාලා උඩු කොමා දෙකක් දානවා ඒ උඩු කොමා ඇතුලේ අපි මොනවා හරි ලියනවා ඒ මොනවද ලියන්නේ මේකෙන් මොනවද වෙන්නේ කියලා මම දැන් explain කරන්න අපි ලියමු add අනේ අපි දාමු please enter your name name option added දැන් මම කියනවා මම මේ modify කරපු file එකේ please enter your name option added මම මේ please enter your name කියන option එක මම මේ readme.md කියන file එකට add කරා කියලා මම මේ මේකෙන් කියනවා ඒකේ commit කියලා කියන්නේ දැන් මම මේ repository එකට contribute කරනවා මම මේ sack acf කියන owner ගේ sack git කියන repository එකට contribute කරන එක තමයි මගේ අරමුණ හැබැයි එයා දැනගන්න ඕනේ මම මොනවද කරන changes කියලා මට මොනවා හරි ගොඩක් changes කරලා ඉවර වෙලා ඔහෙ එයාලට කියන්න බෑ ආ මේකත් අරගෙන ඔයාගේ repository එකට දාගන්න කියලා එහෙම කරන්නේ නැහනේ අපි හැමෝම හොඳ දේවල් ටික විතරයි අපේ ගබඩාවකට දාගන්න කැමති නරක දේවල් දාගන්න නැහැ එතකොට අපිට ඕනේ කියන්න කෝල් එකක් කරන් කියන්නේ නැහැ හෙලෝ මේ CF SAC CF එකේ ඕනර්ද මේ මම පුල් රික්වෙස්ට් එකක් යවෝ ඔයාට ඔයාගේ රිපොසිටරි එකට කන්ට්‍රිබියුට් කරන්න ඒක ඔයාගේ එකට දාගන්න කියලා අපිට කටින් කියන්න බෑ අපි කරන ඔප්ෂන් එක තමයි මෙන්න මේ වගේ කමිට් මැසේජ් එකක් යවනවා මේ ඩෑෂ් M කියන එකට ලොง ෆෝම් එක තමයි ඩෑෂ් මැසේජ් කමිට් මැසේජ් කියලා කියන්නේ අපි කරපු චේන්ජ් එක මොකක්ද කියලා අපි කියනවා මොකක්ද කරේ කියලා මෙතනදී මං කරේ enter your name කියන ඔප්ෂන් එකක් ඇඩ් කරා readme.md ෆයිල් එකට. ඕනනම් අපිට ඒක ස්පෙસિෆිකලි කියන්න පුළුවන්. please enter your name option added to the readme.md ෆයිල්. ඒතර දැන් මං මේක enter කරනවා. එතකොට පේනවා please enter your name option added to the readme.md ෆයිල්. one file changed for insertions ඒ කියුවේ ඔයාලට පේනවා ඇති මම ඉස්සෙල්ලා තිබ්බේ contributions to this repository කියන මෙන්න මේ කැල්ල විතරයි ඊට පස්සේ ඔයාලට පේනවා ඇති 3 4 5 6 rows 4ක් ඇඩ් වෙලා තියෙනවා අන්න ඒ rows ඇඩ් වෙලා තියෙන ගාන තමයි මෙතන for insertions කියලා කියන්නේ one file changed කියලා තියෙනවා ඒ කියුවේ මම මෙතන git repository එක ඇතුලේ ෆයිල් දෙකක් තියෙනවා එක ලයිසන්ස් එක දෙකේ readmd කියන එක ඒ readmd කියන එක විතරයි මම චේන්ජ් කරලා තියෙන්නේ කොච්චර ෆයිල්ස් චේන්ජ් කරලා තියෙනවද කොච්චර චේන්ජ් එකක් කරලා තියෙනවද කියලා තියෙනවා ඊට අමතරව මම කරපු චේන්ජ් එක මොකද්ද මම කරපු චේන්ජ් එක තමයි මම ඇඩ් කරා please enter your name added to the readme.md file ඔන්න ඔක තමයි මම ඇඩ් කරපු චේන්ජ් එක දැන් මම මේක මේ ගබඩාවේ මම කරපු චේන්ජ් එක ගිහිල්ලා මෙන්න මේ acf sac
ACF කියන ඕනට දුන්නා නම් එයා දන්නවා ආ මේ akil 230 කියන account එකකින් එයා කරලා තියෙන්නේ මෙන්න මේ please enter your name කියන option එක මගේ repository එකට දාලා මට උදව්වක් කරලා තියෙනවා ඒක කරන්න use කරලා තියෙන code එක තමයි මේක එයා දාලා තියෙනවා commit message එකක් clearly මම මොනවද කරලා තියෙන්නේ කියලා ඒ ඔක්කොම තියෙනවා ඊට පස්සේ දැන් ඒ ඔක්කොම ටික ready දැන් මම කරන්න ඕනේ මම මේ කරපු change එක මෙන්න මේ ඔන්ලයින් එකට ගේන්න ඕනේ. දැන් මේ චේන්ජස් ටික තියෙන්නේ මගේ ඔෆ්ලයින් platform එකේ විතරයි. අපි ගිහිල්ලා බලුවොත් එහෙම code එකට මේ readme.md එකට මේ මොකුත් නැහැ. කලින් වගේම contribute to this repository කියන එක විතරයි තියෙන්නේ. හැබැයි අපි open කරලා බලමු desktop එකේ. desktop එකේ අපි බලුවොත් එහෙම කොතනද ඒක save කරේ. ACF GitHub කියන එකේ readme.md එක අපි නිකන් ඕපන් කරලා බලුවොත් එහෙම ඒක notepad එක අපි ඕපන් කරමු කරුවොත් එහෙම දැන් ඔයාලට පේනවා please enter your name කියන එක මෙතන තියෙනවා හැබැයි මෙන්න මේ online platform එකේ ඒක තාම ඇවිල්ලා නැහැ දැන් අපිට ඕනේ මෙන්න මේ changes ටික මෙන්න මෙතනට යවා ගන්න ඒකේ පළවෙනියට අපි යවා ගන්න ඕනේ අපි හදාගත්ත internet prompt එක ඇතුළට අපි ඒක කරන්න වි යූස් කරන කමාන්ඩ් එක තමයි git push අපි දැන් දැනට කමාන්ඩ් තුන කීයක් බලුවද 1 git clone 2 git status 3 git add dot 4 ආයෙත් අපි බලුවා git status කියලා ආයසරයක් ගහලා 4 git commit dash m කියලා ගහලා මෙන්න මේ උඩු කොමා උද්ෘත කොමා ඒව ඇතුලේ අපි දානවා අපිට කැමතිම message එකක් ඊට පස්සේ මෙන්න මේ git push කියන එක තමයි පස්වෙනි command එක. අපි ඒක ඔබල බලමු මොනවද වෙන්නේ කියලා. git push කරා enter කරා. එතකොට පේනවා ඇති marker process එකක් වෙලා ඉවර වෙලා. යාල කියනවා total 3 delta reuse delta package ඔන්නෝ එක එක under දෙමල ගොඩාක් කියලා ඉවරලා කියනවා 2 කියලා දාලා ඒක කොතනටද කරේ කියලා link එකක් දෙනවා. https://github.com akil230 කියන එකනාගේ ACF git කියන repository එකට තමයි මෙන්න මේක අපි push කරේ. අපි ඒකේ changes වගේක් කරා. දැන් වෙනකන් කරපු process එක summarize කරොත් repository එකක් අපි දැක්කා. ඒ repository එක online අපේම clone එකක් හදාගත්තා. අපිට ඒකෙම කොපියක් හදාගත්තා online. ඊට පස්සේ ඒ online copy අපේ laptop එකට locally හදාගත්තා. කරන් ගියපු වෙලාවට නත් බලන්න ඕනි කියලා හිතලා ඒ ඔන්ලයින් තිබ්බ එක ඔෆ්ලයින් අපේ ලැප්ටොප් එකට දාගත්තා ඊට පස්සේ අපි ඒක චේන්ජස් වගේක් කරලා ඉවර වෙලා දැන් මේ git push command එකෙන් අපි ඒ චේන්ජස් ටික ආයේ අපිටම හදාගත්ත ඉන්ටර්නෙට් ක්ලෝන් එක ඇතුළට දානවා ඊට පස්සේ ඒ ක්ලෝන් එකෙන් අර ඔරිජිනල් රිපොසිටරි එකට අපි ආයෙත් දානවා ඔන්න ඔය process එක තමයි දැන් අපි කරන්න යන්නේ එතකොට දැන් පේනවා ඇති මෙන්න මෙතනට ගිහිල්ලා තියෙනවා කියලා තියෙනවා ඊට පස්සේ දැන් අපි යමු ආයෙ ඉන්ටර්නෙට් එකේ අපේ රිපොසිටරි එකට ඊට පස්සේ කෝඩ් කියන එකට ගිහිල්ලා බැලුවොත් එහෙනම් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන අලුත් message එකක් ඇවිල්ලා this branch is one commit ahead of sack main කියලා තියෙනවා ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මම අර locally ගහපු commit message එක please enter your name added options on ඔහම ගහපු එක මෙන්න මෙතන ඇවිල්ලා තියෙනවා akil 230 කරලා තියෙනවා commit එකක් please enter your name option to the readme file ඒක කරලා තියෙන විනාඩි 4කට කලින් 4කට කලින් අපි ඒක බලමු ඔබ බොහොම පේනවා මෙන්න මේ අපි කරපු කෝඩ් එක පේනවා මෙන්න මේක changes ටික තමයි අපි කරලා තියෙන්නේ කියලා අපිට පේනවා ඊට පස්සේ යන්න ඕනි session එක තමයි මෙන්න මේ pull request කියන session එක. ඊට පස්සේ මේ interface එකට ආපුවාම ඔයාලා කරපු ටික ඔක්කොම හරියට කරන්න මෙන්න මේ වගේ අපි කරපු change එක වැටේ. කොච්චර විනාඩි ගානකට කලින් දුන්නේ ඒ ටික ඔක්කොම වැටේ. වැටුනහම pull request කියන එකට යන්න ඕනි. ගිහිල්ලා ඉවර වෙලා මෙතන කොළ පාටරම තියෙනවා. එයාලා highlight කරලා මෙන්න මෙතන new pull request කියලා තියෙනවා. දැන් අපි කරන්න යන process එක තමයි අපි locally හදාගත්ත ඉන්ටර්නෙට් රිපොසිටරි අපි ලෝකලි හදාගත්තකින් අපේ ඕන් ඉන්ටර්නෙට් රිපොසිටරියකට පුෂ් කරා. දැන් ඕනේ අපේ ඉන්ටර්නෙට් රිපොසිටරි එකෙන් දාගන්න ඕනේ මෙන්න මේ ACF SAC ACF කියන රිපොසිටරියකට අපි කරපු චේන්ජ් එක යවනවා. එතකොට ඔයාලට පේනවා ඇති මම අර pull request කියන එකේ create new pull request කියන එක දාපු ගම මෙන්න මෙහෙම ඉන්ටර්ෆේස් එකට ආවා. මේ ටික දැනට ඔයාලා බලන්න එච්චර ලොකුවට මේවා කරන්න ඕනේ නැහැ. අපි කරේ එක commit message එක එක file එකක් තමයි අපි change කරේ. comments මොනවද දැම්මේ නැහැ.
එක කන්ට්‍රිබියුටර් කෙනයි ඒ කිව්වේ ඒ කන්ට්‍රිබියුටර් තමයි මම ඒකවල මෙතන තියෙනවා මෙතන ගොඩක් දේවල් තියෙනවා ඒ ටික දැනට ඔයාලා හිතන්න එපා මේක මේ බ්‍රාන්ච් එක මොකද්ද රිපොසිටරි එක මොකද්ද ඒ ටික ඔක්කොම තියෙනවා ඒ ඔප්ෂන්ස් එකකින් එක ඔයාලට ඕන නම් හොව කරලා බලන්න ක්ලික් කරලා බලන්න හැබැයි ඒක චේන්ජස් මොකුත් දැනට ඕනේ නැහැ කරන්න ඊට පස්සේ අපිට පේනවා ඇති මං ගහපු කමෙන්ට් මැසේජ් එක තියෙනවා please enter your name option to the aa gahapu ekak me menne me udruta comma athule git commit dash m kine udruta comma athule gahapu commit message ekak dala thiyeno ida passe api karapu changes tika yala pennana den menne me create pull request kine command ekak obohama menne metana mark kariye etukota api dam i made some changes into your repository please review my code and merge the pull request hari then mam me monada kare kiwoth ehema mama mage pull request ekak menne me ownata yawanawa මේ SSK ACF කියන ඕනට මම මගේ pull request එක යවනවා ඒක යවනවත් එක්ක මම දානවා message එකක් එයාට මේ මම මගේ repository එකට වෙනස්කම් ටිකක් කරා මගේ code එක review කරන්න ඒක අඩුපාඩු මොනවද තියෙනවද කියලා බලන්න ඔයාගේ code එකට කැමති නම් merge කරන්න කියන්නේ එකතු කරගන්න ඔයාගේ repository එකට කියලා කියනවා ඊට පස්සේ ඔයාලට පේනවා ඇති title එක automatically ඇවිල්ලා තියෙනවා please enter your name option to the added file කියන එක ඒකේ මෙන්න මේ ගහන මේ උද්දෘත කොමා ඇතුලේ ගහන ටික පට්ටම වැදගත් ඔයා දැක්ක නැති ගොඩාක් තැන්වල ඒක යූස් වුණා ඊට පස්සේ මගේ පොඩි මැසේජ් එකක් එක්ක මම දානවා create pull request කියන ඔප්ෂන් එක ඊට පස්සේ මේ වගේ ටිකක් ඇයි එතකොට ඔයාලා මේ වගේ ඉන්ටර්ෆේස් එකට එයි ඊට පස්සේ ඔයාලා ඔයාලගේ රිපොසිටරි එකට ගිහලා ඔයාලගේ ප්‍රොෆයිල් එක උඩට චෙක් කරගෙන ඔන්නව කරන්න කරාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙන්න මේ contributions කියන ඔක්කොම වැඩි වෙයි මේ calendar එක update ඒ වගේ වෙයි ඊට පස්සේ ඔයාලා ආයේ ගිහිල්ලා චෙක් කරත් එහෙම රිපොසිටරි එක මේ දින මම ක්ලෝන් කරගත්ත රිපොසිටරිස් ඒ ඔක්කොම මේ වගේ ඔයාලට මේ ඔක්කොම නැති වෙයි හැබැයි ඔයාලා ක්ලෝන් කරගන්න විදිය අපි දැන් පෙන්නු එහෙම කරගත්තාම ඔයාලට මේ වගේ තියෙයි දැන් මෙතන බේන් අයිඩියා එක ඊළඟට මෙන්න මේ පුල් රික්වෙස්ට් කියන ටැබ් එක ඔබපුවාම ඔයාලට පේනවා නැති අපි අර දාපු පුල් රික්වෙස්ට් එක තියෙනවා දාලා තියෙන ACF SAC ACF කියන තැනට මේ තියෙන දාලා තියෙන කමිට් මැසේජ් එක ඕපන් කරලා තියෙන තප්පර 36කට කලින් ඔන්න ඔයාලගේ තියෙනවා දැන් අපේ වැඩේ ඉවරයි ඒක ඔයාලගේ වැඩේ ඉවරයි දැන් ඔයාලා මේ හැක්ටෝබර් ෆෙස් කියන මේකට එක කන්ට්‍රිබියුෂන් එකක් දාලා ඉවරයි. මෙන්න මේ 1 කන්ට්‍රිබියුෂන් දාලා ඉවරයි. දැන් බලමු අපි මගේ දැන් දැනට තියෙන 4යිනේ. අපි බලමු ඒක 5ක් වෙයිද කියලා. ඊට පස්සේ කරන්න තියෙන්නේ මම මගේ එකෙන් සයින් අවුට් වෙන්නම්කො. ඊට පස්සේ ආයේ හස්තික ඔය 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 මේ මේ ඊමේල් එකයි මේ පාස්වර්ඩ් එකයි ඔයා මේ දාගන්න. අඩි මේකට තව පාස්වර්ඩ් එක මොකද්ද බං? මේ #sec1234 #sec1234 නේ. ඔය ඒ ඒ ඒ දෙකම මම කරගන්න. ආ මේ දැක්කද? දැනටමත් කොල්ලෝ ටික කරලානේ මේ ගින්දර තමයි මේ. සන්දීප ෆෝක් කරගෙන, යෝෂිත ෆෝක් කරගෙන, නයිස් නයිස්. ආව ෆෝක් කරගෙන වැඩෝ ටිකක් තමයි ඉතින් අය ගින්දර බෝ. කියලා මම අඩගන්නවා නේ. කියලා මම වඩ කට්ටිය කරගෙනත් එක්ක. ෂොක් ෂොක් නියම. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති. ආ මල්ලි තව එකක් දැක්කද? ඔයාලා කරන අප්ඩේට් හැම එකක්ම ඒ කියන්නේ හැමතැනටම ඔයා ෆෝක් කරත් ඒක මේ හැමෝටම පෙන්වනවා. ඒක තමයි ඕපන් සෝස් කියන්නේ. ඒ කියන්නේ මම අප්ඩේට් කරාම පෙන්වනවා. ඔව්. මම ෆෝක් කරේ කීයටද? මේ මම ෆෝක් කරලා විනාඩියකින් සන්දීපත් කරලා යෝෂිතත් කරලා ශාමලුත් කරලා විනාඩි 5කට විතර පස්සේ හොඳයි හොඳයි good job good job ඊට පස්සේ මේ ටික ඔයාලා කරන්න ඕනේ නැහැ මේ ටික හස්තිකයි හරි කවුරු හරි කරා ඊට පස්සේ මේ මේ ඊමේල් එක හස්තික මේ නෝට් අවුට් කරගත්තා නේ මට අයිපොඩ් එකේ දාන්න හරි මම ඒක පර්සනල් දාන්න ඔව් පර්සනල් දාන්න තමයි ඒක ආ repo@gmail.com හරිද හරිනේ හරි 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 එයා පාස්වර්ඩ් එක මම දන්නා ඔව් හරි ප්‍රශ්න නැහැ ඊට පස්සේ
අපි මේ රිපොසිටරිය මේ ටික කරන්න ඕනේ ඇත්තම කිව්වොත් හස්තික අයිය අපි බලමු පුල් රික්වෙස්ට් එකක් තියෙනවා මෙතන. ඒකේ තියෙන මේ අකීල් යවලා තියෙන පුල් රික්වෙස්ට් එක. ඊට පස්සේ බලමු මේක මොනවද යවලා තියෙන්නේ කියලා. අම්මට සිරිමෙන් කවුද කමෙන්ට් එකක් නැහැ මගේ එකට කමෙන්ට් එකක් දාලා තියෙන. යෝෂිත ඔයා කරලා තියෙන වැඩේ ඇත්තම කිව්වොත් එම් ඉනිෂියල් කමිට්. මේ ඔයා යවලා තියෙන්නේ කමෙන්ට් මැසේජ් එකක් නෙමෙයි කමෙන්ට් එකක් දාලා තියෙන්නේ. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. එක්ස්පෙරිමන්ට් එකක් කරලා තිනා. හරි හොඳයි. ගුඩ්. ඊට පස්සේ දැන් ඔයාලට පේනවා නැති මම යවපු මැසේජ් එක පේනවා. ඔයා මම මේ තියෙන ඔයා ඉනිෂියල් කමෙන්ට් කියලා දාලා තියෙන කමිට් කියලා දාලා තියෙන I made some changes to your repository please review my code කියන අන්න ඒ වගේ කමෙන්ට් එකක් තමයි ඔයා මෙතනට දාලා තියෙන්නේ. හරි ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම බලනවා ගිහිල්ලා කමිට් මැසේජ් එකේ මේක තමයි කරලා දෙන්නේ කමිට් එක ෆයිල් චේන්ජ් එකක් කරලා දෙන්නේ ආ ප්ලීස් එන්ටර් යෝ නේම් කියලා ගාලා දෙන්න. ඊට පස්සේ ඒ රිපොසිටරි එකේ ඕන ඒක දැන් SSC කේ ACF කියන එක කරන්න. මම ඔබනවා හරි හරි මම ඔබනවා ඔයාලට පේනවාද මේක රියල් ටයිම් අප්ඩේට් වෙනවා. ඒකේ ඒ මල්ලි දැන් මේක අපේ සෙෂන් එක බලාගෙන ඉන්නවා. එයා දාපු කමෙන්ට් එක ටග් ගාලා මෙතන වැටුණා. ඊට පස්සේ මම මේ චෙක් කරනවා සර්වර් එක වගේ තමයි ඔයාලගේ මේ මේක නිකන් චෙක් කරන තරක් වගේ තමයි නිකන් ඔයාලගේ ඉන්ස්ටාග්‍රෑම් එහෙමයක් තියෙනවා ඔක්කොම තියෙනවා ඉන්ස්ටාග්‍රෑම් පෝස්ට් එකක මේකක් වගේ මේ දැක්කද ලයික් ඔප්ෂන් එකකුත් තියෙනවා. මේ දැන් ශාමලුයි මමයි ලයික් කරා මේ වශිතගේ කමෙන්ට් එකට. ඔය වගේ දේවල් තියෙනවා. මේ මේකට මෙතනට ගිහිල්ලා ඉල්ල ලයික් කරන්න පුළුවන්, ඩිස්ලයික් කරන්න පුළුවන්, hina වෙන්න පුළුවන්. අපි මේකට heart එකක් දාන එතකොට මේ heart එක වැටෙනවා. ඔය වගේ ලයික් ගණන් ගොඩක් කොහොම තියෙනවා. ඊට පස්සේ මේ තුන් දෙනෙක් ලයික් කළා. ඒ පාර කවුද? හරි. ඔය වගේ මේකත් නිකන් ඔයාලගේ Instagram එකේ comment section එක වගේ තමයි. ඊට පස්සේ අපි මේක merge කරමු. එතකොට ඔයාලා පේනවා ඇති ACS SAC merge commit into ඔහම කියලා කතාවක් වැටෙනවා. දැන් අපි කෝඩ් එකට ගිහිල්ලා බලුවොත් එහෙම please enter your name කියලා මගේ නම මෙන්න මෙතන තියෙනවා. දැන් මම හදනවා මම මේ දාන හැම pull request එකක් වගේ දාලා නැහැ නේ. මම බලුණා එකපාරට 1 කියලා දෙද්දී දැනටමත් pull request එකක් දාලාද කියලා. අර mail එකට යන්න මේ verification code එක පස්සේ ගන්න නේද? මොකක්ද verification code github එකෙන් ගන්න. හරි. වෙනද මේක. හරිද? හරි හරි හරි. හරි. එතකොට කොතනද නැත්තේ? හරි. හරි. ඊට පස්සේ මම issue එකක් කියලා එකක් හදනවා. අපි බලමු add all your names. Your name is to the repository. Hi. Submit new issue. දැන් ඔයාලා මම අර යාපු link එකට ගියපුවාම issue කියන tab එක ඇස්සේ මෙතන තියෙයි add all your names to the repository කියලා issue එකක්. දැන් මෙතන අපි කරන්න තියෙන්නේ මේ repository එක ඔයාලා හැමෝම අපි අර කරාගත්තා වගේම ඔයාලා ගිහිල්ලා මෙතන fork එක ඔබන්න. fork කරලා ඔයාලගේ account එකට internet copy එකක් හදාගන්න. ඒ copy මෙන්න මේ code එක අරගෙන ඒක copy කරලා ඉවර වෙලා ඔයාලගේ yeah visual studio code එකට නැත්නම් git bash එකට නැත්නම් ubuntu terminal එකේ මොකක් හරි කමක් නැහැ. ඔයාලා clone එකක් හදාගන්න. ඊට පස්සේ අපි මේ බලව ආපු code ටික බලුවොත් git clone command එක, git status command එක, git add dot command එක, i git commit කියලා ඉවරලා commit message එක දාන command එක, git push command එක, ඒ ඔක්කොම ටික බලුවා. ඒ ටික අපි කරපු විදිහටම run කරන්න. මේකේ recording එක තියෙන නිසා ඔයාලට YouTube එකේ බලා ගන්න පුළුවන්. ඒ ටික කොහොමද කරේ කියලා කරලා ඉවර වෙලා ඔයාලා කරන්න ඕනේ change එක තමයි මම මෙතන please add your name කියන එකට සෙය දකිල් කියන්නේ. දැන් ඔයාලා කරන්න ඕනේ command එක තමයි ඔයාලගේ නම මෙතන දාන්න. ඔයාලගේ නම මෙතන ඩාලි වෙලා දාන්න. අපි දැම්මොත් එහෙනම් සත්සර බණ්ඩාර කියලා අපි නිකන් දාමුකෝ. සත්තර බණ්ඩාර කියලා දාලා ඒක සේව් කරලා ආයේ අපි quickly run කරලා තියෙන git status එක බලනවා. git status එකේ තියෙනවා modify කරලා තියෙනවා රතු පාටට තියෙනවා. ආ ඊට පස්සේ git add dot කරා ආයි git status එක බලුවොත් එහෙම අපේ modify කරපු එක පෙන්වනවා. ඊට පස්සේ git commit dash m added satsar කියලා දාමු. ඊට පස්සේ git status එක බලුවොත් එහෙම ආය පෙන්නයි මොකුත් නැහැ. git push එපුවා
හරි මම මේ කරපු ටිකම ආයි ඉක්මන ටිකමන්ට් කරගෙන ගිහිල්ලා පෙන්වුවේ ඊට පස්සේ මේ තාම අයිඩියා නැහැ වගේ පොඩ්ඩක් ශමල් එහෙම මේ issue එකක් එයා create උත් කරලා දිනවා මේ මල්ලි issue එකක් create කරන්නේ මල්ලි මේ please add my ඔය ශමල් හදලා තියෙන issue එක හොඳයි ඔව් ඔව් ඒක ඒක ප්‍රශ්නයක් නෑ ඒක ප්‍රශ්නයක් නෑ ඔව් सत्सर भंडार मित्र नम गली नम मित्र गली अभी रन कर स्टेटस गिट पुष्कर ඔයාලගේ මේකට account එකට ඒ ඔය step by step කරපු process එක YouTube video එක දාපුවාම ඒ එකින් එක කරගෙන යන්න එතකොට තේරෙයි එහෙම ප්‍රශ්නයක් නැහැ ඒ කිය ඔයා මේ issue එක කරලා ඔයාලා ප්‍රශ්න තියෙනවනම් group එකෙත් දාන්න අයියලා මම මේ issue එක close කරා sorry ඉතින් ඔච්චර තමයි කතාව එතකොට මමාර pull request එක merge කරානේ දැන් අපි මේක refresh කරලා බලමු මගේ October fest මේ October fest එක ඒ වගේම එකක් තමයි හදන්න තියෙන්නේ ඔයාලට මේක තාම අවිල්ල නැහැ ඇයි දන්නේ හරි ඒක මේ 15 minutes යනවා update නෑ නෑ 15 minutes යනවා නෙමෙයි මම මේකට add කරන්න ඕනේ label එකනේ label එක ඔක report add කරන්න හරි और न्यू लेबल लगा दान मन में तेरे ने एडिट लेबल्स डॉवर फेस्ट अरे अरे डॉवर फेस्ट एक्सेप्टेड अरे मैं क्रिएट कर काला एक रेड लगा दान क्रिएट लेबल ඊට පස්සේ issue එක අපි මේ ටික වල කරන්න ඕනේ නැහැ මේක මගේ අපි එක සැරයක් විතරයි කරන්න පුළුවන් හරි ඊට පස්සේ මේ කවුද හස්තික ඔයා මේ pull request එක merge කරද්දී මේ pull request එකට අනිවාර්යයෙන් මේ hacktober fest කියන එක label එක දාන්න හරිද මම ඒ label එක දැම්ම නැති නිසා තමයි මගේ මේකට add වුනේ නැත්තේ लेबल प्रश्न आस्तिकवेस्ट ऐड कर कथावा पुल रिक्वेस्ट अभी दंकरावागे नम दम टीक हेमो दालीवर पास अभी मोबाइल नंबर दिख तुना मेहदर हर मे कौद आस्तिक මේ වගේ දෙක තුනක් session සාදලි වෙනවා mission number එක පොඩි පොඩි චා ඔව් පොඩි පොඩි දේවල් දැන් ඔයාලගේ නම් ටික මෙන්න මේක පල්ලෙහෙම ඔහොමම දාගෙන දාගෙන යන්න and ඒක මේ එක එක changes එක එක සැරේට කරන්න ඒක ඒ ටික ඒ ඔයාගේ නම විතරක් දාලා pull request එක දාන්න ඊට පස්සේ ඔයාලගේ mobile එක විතරක් දාලා ඊට පස්සේ push කරන්න ඒ වගේ මේ එකට අලුත් issue එකක් දාන්න ඒ issue එකට ඔව් ඔය issue සාදලා ඒ ටික ඔයාලා manage කරගන්න කොහොම හරි එහෙම දැම්මට පස්සේ ඒ වගේ pull request හතරක් දැම්මාම ඔයාලගේ participant goal එකත් මෙන්න මේ වගේ හතරකට fill වෙයි එතකොට ඔයාලටත් October fest t-shirts stickers සව vouchers අරමයා ගොඩකට දාගන්න පුළුවන් වෙයි ඉතින් අදට එපමණයි session එක අපේ ගෙදර කට්ටියකුත් ඇවිල්ලා ඉන්නවා ඊට අමතරව මට ඔයාලා දකින්න ඇති මේ හතට මට company එකේ meeting එකක් තියෙනවා ඉතින් අදට එපමණයි කොල්ලට ප්‍රශ්න තියෙනවා recording stop කරන්න නැහැ ඔව්